චන්නවිකුම් සමග ජනබලවේගේ කොළඹ දිස්ට්‍රික් පක්ෂක සතුටු වෙනවා කරුණු කීපයක් පිළිබඳව මැතිවරණ සමය කතා කරන්නට ලැබිම පිළිබඳව පළවැනිම කාරණය තමයි දැම මැතිවරණය පැවැත්වෙන්නේ අනුර කුමාර මැත්තුමා ජනාධිපතිවීමෙන් පස්සේ දැ එතුමන් ඇතුළු මාලිමාව ජනාධිපතිවරණයේ දී ජනතාව ඉදිරියේදී විිසාාල පොරොන්දු රාශියක් වගේම ඉතිහාසේ පාලනය කරපු සියලුම පක්ෂ සහනායකයන්ම දැඩි විවේචනටත් ලක් කර. එවගේම තමයි එතුමල්ලා පහුගේ කාලෙ මේරටේ ඉදිරිපත් කරපු සෑම සියලු දෙයක් පිළිබඳවම විවේචනාත්ම කොතමයි කතා කරේ. එනිසා තමයි ජනතාවගෙන් සයට පණහක් නොවනත් වැඩි කොටසක් මාලි මාාවට එ මෙමැත්තන් අන්රොකුමාට දීල බලමුෙ කිවේ. හැබැයිද ජනාජපත්තුමා පත්වෙලා මාසයක් ඉක්ම ගිහින් තියෙනවා? සාම අපි එතුමාර වේදිකාවේ පෙන්නපු සටන් චරිතය. එමනැත්තම් වේදිකා අපිට කිව්ව කරුණු කාරණා පිළිබඳව ලොකු කතන්දරයක් නෑවගේ තමයි පේන්නේෙ ොකද හේතුව තමයි දැන් එතුමල්ලා බලට පත්වෙලා කරනවා කිව්පු කරුණුවලදී. දැ එතුමාගේ කතාාවල තිබ්බේ සමහරේව පෑ විසි හතරයෙන් කරනවා. සමහරේව පෑ හතලි සටෙන් කරනවා. සමහරේවා, කෙටිකාලීනව කරනවා සමහරවට දිගුකාලීන කතන්දරයක් කිව්වා. හැබයි අප අහන්න කැමති අනුකුමාර ජනපතුමාගේ. දැන් කෙටිකාලීන වැඩපිළිවෙ ලොක්කෝ. දැ කෙටිකාලීන වැඩපිළිවෙල අර අරලිය ගහමන්දිරයේ ආරක්ෂ කුටි කැඩීමද. එහම නැත්තම් කෙටිකාලීන වැඩපිළිවල අර පසුගිය රජයේ නිලධාරින් මැතිය මුතුරු පාච්චි කරපු වාහන පෙන්වීම ඉතරද. හැබයි අද ජනතාවට මොකදලාති විශාල බලාපොරතුතියන් හිට ජනතාවට අද. ගෙටිය ිල දක්කම එලෝපොල් පෙනන තත්වට විල්ලතිෙනවා. අනිත් පැත්තෙන් සහල් මිල ගො අපි දැක්ක් මැතිවරණ ද මේරටේ ප්‍රධාන සහල් මෝල් හිමියෙක් ඔවන් වෙනුවෙන් පෙනීහිටිය. මැතිවරණන්නේ අවසාන පාඩු වෙලාහරි අපි දෙනවක වවා. හැබයි අද කඩට පොලට ග්‍යාම හල්වල මිල දැක්කම ජනතාවට පුදුම ප්‍රශ්නයක් කෝ කෙටිකාලින විසඳු. දැ ොකද හොරුවල්ල නෝග එකට අපි දන්න කාලයක් යනවා. හැබයි ඒවත් කිවේ. ග කතාව දිකිවේ පෑ විසිහතරෙන් හොරු ගැල්ල හිරේදාානවාගේ. පත් එච්ච ගමන්ම ඇතුළට දාන කතාවක් තමයි පෙන්වුවේ හැේ දැ ඒවටහොමත් කාලය යනවා. හැමයි අද මේ මාසේ ඇතුළට පෙන්නල තියනවා අනරකුමාර ජනාස්පතිවරයට මේක කරන්න බෑ කියන එක. මොකද එතුමා කිව්ව විදියට. කෙටිකාලින සසාහයක් ජනතාවට තිලනෑ මොද පහුගිය රණනිල් ලිට්‍රම සිංහ රජයයටතේ. පීඩාවට න අපහුදාවට පත්වෙලා හිටපු ජනතාවට මේ ආණ්ඩ අව ක කියලා ලැබචි සහනයක් නෑ ගුරුවරුම් ගැන කතාර ගුරු වැටු ඩිකිරීමම් ගැනතා කර රජයේ සේවකයන්ගේ පට පඩිකිරීම ගැනතා කර හැබැයි මේ එකක් පිළිබඳවවත් නිවර දිතීරණයන ඒෝක්කොම පසුව සලකා බලන්නන් කෙනන එක තමයි කියන්. එනිසා බිත්තර මිල ගත්තත් එහෙමයි ෆොල් මල ගත්තත් එහෙමයි හාල්මි ගත්තත් එහෙමයි මේවා සහන දෙන්න මේක් කෙටි කාලේ නෝ විසඳන්න පුළුවන්ගේ පේවත් අද විසඳලනෑ. ඒකෙම පේනවා එතුමාට මේ කරගෙනයන්න පුළුවන් බොද දැන් එතුමාට චන්දදුන්න සමහරායත්. නිඟන් පොඩි චකිතයකට ඇවිලා දයනවා අප මිගුලන්ට මේක කරන්න පුළුවන් දෙකෙන මොකද මේවාගේ කෙටිකාලීන විසදුමක්කක් දෙන්න බැරිනම්. ඉදිරි එතව අෞරුදු ගනක් මේරට කරන්නේ කොහමද දෙ කියන ප්‍රශ්නිතිය නොකද පැහැ දිලිවම මටනන් පේන්නේ එතුමා එක පැත්තකින් නිගන් ජනාධිපතිමන්දරේ හිරවෙලාද. ඒතුම නාාධීපතිමන්දරයට කොටු වෙලා වගේ පේෙන් බොම අරේ වෙන අපි වේදිකාවට එනකොට දුවගෙන පැනගෙන අතවනගෙන ආපු ජනාධිපත්තු මාද නිගං නිලධාරින් ඉදිරේ රාජ්‍යාන්ත්‍රිකයන් ඉදිරයේ බොම නිගන් සලිත වෙලා වගේ ඉන්නේ. එකන් එතුමට මේ දරාගන්න බැරුව එමන කරගන්න බෑ කියන මානසිකත්ක දදින්නවාද කියලලාත් අපිට හැකඇතින ොකද මේ ගත්තී න්ඳ දීරනත්ක දැන් ඇත්තටම ජනතාව වෙනුවෙන් ජනතාව ඉන්න පීඩනය දැක්ක දැන්. තෙල්මිල එක පෑන්පාරෙන් වෙනස් කරන්න බපුලන් විදිර තමයි කිව. විදුලි බිලෙ එක පැහන් පාරෙන් විනාටි ගානෙෙන් වෙනස් කරන්න පුලන් විදර තමයි අය කතාාගර. යි මේ දක්වා. ඒවට සාධනය පිළිතුරු එමැත්තන් සාධනීය වැඩ පිළුවක් පේන්න නෑ. පසුගිය රණල්ලක්‍රමසිංහ රජය වගේම තමයි සියලුම කටයුතු දැන් ඒF ගැන ගත්තත්. ඒක ගැන ලොකු කතන්දරයක් නෑ. ඒ වැඩ පිළිවෙලා හෙම්මයනවා. ඉනඟට ජනතාවගේ ප්‍රශ්නත් එන්නේන්න වැඩිවේෙනවා. හැබැයි අනුරකුමාර ජනාතිවත්තුමා තුළ කණ්ඩෑයම මේ වගැනම කෝත්නෑ. අපි හිතනෝ මේ අයට මේක කරගන්න බැරි ප්‍රශ්නයක් තියනවා. එනිසා මේ ඉදිරි නොවැම්බර් දාහතරතියන ජනාතිව පාල්ලිමේතු මැතිවරණයේ දී ජනතාව මේ පිළිබඳව තිීරණක නොකොද මේරට අර එදා ගෝටාවේ රාජපක්ෂට මැත්තුමාට විදායක බලයදීලා පාලිමේන්තේ තුනෙන් දෙකට අසන්න බලයක් දීම ප්‍රතිඵලය වනේ අවුරුදු දෙකක් යනකොට රටවංකොත් වෙලා රටේ මිනිස්සට ජීවත්ෙන්න්න බැරි තැනකට වැනාා. මේ අයටත් දැ මේ විදිට දැන්කිිල්නො තුනෙන් දෙකක් දෙන්න කියලා හැබැයි තුනෙන් දෙකක් දීලා නැවතවතාවක් අපි අඳුරෝයකයකට යනවද කියන ප්‍රශ්නය අපි කල්පනා කලා බලන්න ඕන දැ අනිපත්තෙන් බලන්න පස්පොට් පිබඳ ප්‍රශ්න පස්පෝොට් පිබඳ ප්‍රශ්නේදත් දැකව ඔක්කොම ප්‍රශ්ය හරික ැයි දැම්බලන්න පස් ෝර්ට් න්න පොලිින් ොච්චරද. ඊළඟට පස්පොට් පෝලීමම දැකම් මට තව පැත්තකින් හිතන දැංන්ර. ගෝටාවේ ජපතුමාව ගෙනල්ලා මේ රට අතරහොයන්න ගියාවගේ මිනිසු මේකත් ගෙනපු මිනිසුේ යන්න දනවාද කියෙනන සැකැත් අපිදේනවා. එති එනිසා කරුණා කල්ලා මේ ජනල්පතුමට අපි කියන්නේ ඒ කියපු පොරොන්දු කියපු දේවල් ඉටු කරන්න කටයුතු කරන්න මකොද එතුමල්ලා. මේ පහුගේ හැත්තා හය වසරම සියලු දේවල්. මොදර ගමේ කතාවක් තියෙනවා එතුමල්ල තමයි මයිත නැර මේ කොරහ කිවුල්ලො දැක්ක කොරහ ජනතාවට කිබුල් පෙන්නපු කට්ටියේ. මොද මේ රටේ ආණ්ඩුවල අඩුපාඩු මොනවා තිබත් සාධනීවා හොඳ දේවල් ගොඩා කරලා තියෙනවා. හැබැයි මේ සියල්ලම විවේචනය කරපු ප්‍රති්ශේප කරපු කණඩෑම අද. කිසිත දෙන්නේ අද ඕනයකට හරිකේනවා ගතම ඉන්න. එනිසා කරුණා කල්ලා මෙන්න මේ ගැන අපි අවධානය යොමු කරනවා ජනතාවට සහන දෙන වැඩපිළිවෙලා. කෙටිකාලීන. වැඩපිළලක් ඉටු කරන්න කියෙන ඉල්ලීම අපි සමගි ජනපලවේගේ හැටිරිි කරනවා. ඒවගේම. මේඇල් එලෙන තත්ත්වය තුළ එළෙඹෙන මහමඇතිවරණයදී. ඉදිරිපත්තලා ඉන්න හොඳම කණ්ඩෑම සුදුසුම කණ්ඩෑම හැකියාව තියන පලළපුරද්ධ තියන කණ්ඩෑම ඉන්න. සමග ජනබලවේගේත්තක්ක එනිසා සමග ජනබලවේගේ ජයග්‍රහණය කරවෝත් මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් කෙනත් මං මේ අවස්ථයි කියන්න ඕෝන. දැ මේ අතර මේ මැතිවරණය වෙනදට වැඩිය වෙනස්. දැන් සමහර කණ්ඩයම් කෙලින්මගේෙන අපි විභක්ෂයට යන්න කියලා. අපි කවදවත් ඇහු මේ මැතිවරණයට ඇවිල්ල අපි විභක්ෂයට යන්න ජන්ත දෙනවා කියලා. හැබයි දැන් සමහරය කියෙන අපිට තමයි විපක්ෂකාර්රිභාරය කරන්න පුුවන්. අපි තමයි ඒකට සුදුසු කියලා ඒ මේ අය කෙලිම පරාජය භාර අරගෙන. එති හැබැ සමගජන බල වේගේ හම පක්ෂයක් නෙමේ සමගිජන බලවේගේ මේ රටේ බලයගන්න පුළුවන් බලයගත්තම කරන්න පුළුවන් පක්ෂේ. එනිසා අපි පැහැදිලියම කියනවා සජිත්‍රය දසමඇත්තුමාවා අගමැති කරලලා මේරට ස්්‍රරටගෙනන්න පුළුවන් කණඩෑම සමගිජන බලවේගේ කියලා හැයි වෙන පක්ෂාය කියනවා අපි විපක්ෂයටයන්න සූදානම්. අපි පපක්ෂය ඉන්න සූදාන එති මොකට තරන් කරන්න ආණ්ඩුබලයගන්න තරන් කරන දේශපාලන ඇැයි ඒ එහෙම කියන ගමන් මන්දැක්කාර දිලි ජෑවර මැත්තුමා ඒවගේම කළුතර රෝහිත හිටපු ඇම්මත්තුමා මේ සජිත්වේ දස මැත්තුමාමත් විපක්ෂවත් වේචනය කරනු. හිටපු විපක්ෂණනේ හරි නෑය කියලා මම හණඩ කමැති. පහුගේ ගෝටාවේ රාජපක් විදාාක ජනපත්තුමාගේ තුනෙන්ෙ දෙක ආ්ඩුවත් එක් හැප්පු ිත්්‍රමදස මැතුමගේ සමක ජන පබලවේගේ ප්‍රමුක වික්ෂය වැට්බදු වංචාව ඉළඟට සීනිබඳ වංචාව සුදුලූුණු වංචාව මේමකන කතා කරේ කවුද විපක්ෂය නෙමේද හැබයදගිය නොම විපක්ෂය මකොත් කරේ නැහැලු හැබැයි ඊතරක් න මේ දා ගෝටාබේ රජ පක්ෂු මැත්තුමාට බේදයකින් තොරව ජාතයන්තරයට යන්න අයිම් එකට යන්න කිවේ කවද. සමකිජන බලය වේගේ. ආණ්ඩුවට උපස්තු නෙමනන් ආණ්ුවට බලපෑම් කර සමකිජන බලවේගේ. ඊළකට බහල බාල බේදගැනීම සම්බන්ධෙන් මොනද බලපෑ කර ඉල්ළකට අඇතිවරයට විරද්ද ශ්වාස පංගීනාවය කහුද සමජජන බලවේ නෙේද. එතවට විපක්ෂ කාරවාරය කර අපිනමේද. ඔය කියන හිට ආණ්ඩුව ආණ්ඩුවත් එෙක්ක දැන් ඒ විතරක් නෙමේ එතුමට අර ඇන් සම්බන්ධෙන් චෝදනා කරත් අපිමයි පාලිමේතු ඒවින් හඩනයක වුවේ හැබයි හද ඒතුමල්ලගේන මේ විපක්ෂය ගීසරේ කරේනෑ නිසා අපිට දෙඩ කියලා. හැබැයි පැහැදිලියම කියනවා විපක්ෂය හැටියටදා සමග ජනපල්ල වේගේ විපක්ෂ නායකතුමා දැන් එතුමාගේ කතා ගැනගේනවා. ඉතිහාසේ එතුමාරන්න මේ තරන් ජනතා ප්‍ර්න පාලිමේන්තුවට විසිහත දෙක අයටටගෙනා පුනායගැකිින් නොත්. ඒ ඒකවත්ති බෙනෑ ඒතුමා පෞද්ගලි ප්‍රශ්න ගෙන මේ රටේ මිනිස්සු මූුණ දෙන ඒවගේම වංචාවන් දූෂණයන් ඕරකන් මේවා පිළිබඳව තමයි ඒතුම කතාගරේ හැබයිඒතුමාට පහරගහන ොකද මේ විපක්ෂයේ මන්ත්‍රීකමක්ග හැබැයි මනංගිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීකමක්කත් ඔය කණඩෑමට ගන්න බෑ කියන එක තමයි මගේ මතේ බොම ස්ති කණඩෑමක් හැටියටත් බොම සමගියෙන් අපේ මැතිවර්ණ ප්‍රයාාපාරය ඉතාමත් ක්‍රමෝවත්ව ඉදිරට රයනවා අපට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිවරණය ප්‍රතිඵලයට වැඩිය සාර්ථක එමනත්තම් හොඳ ප්‍රතිඵලයක් මේ මැතිවරණයට මෙන්තිවරණේති ගන්න පුළමුකොද විශේෂම සජිත් ප්‍රේමදස අපේ පක්ෂණනායක තුමා වගේ ජනාධිපති අපේක්ෂක තුමා හිටපු විපක්ෂණයක තුමා කොළඹින් ඉල්ලන්න දෙේ අපි හිතනවා අපේ්ඩෑ දක්ෂ කණ්ඩෑමක්කින්නවා. හොඳ සංකලනය ඇතියන කණ්ඩෑමක්කින්නවා මේ කණ්ඩෑමත්ත එක් හොඳ ජයග්‍රහණිකට අපට යන්න පුලුවන් කියලා. ත්තටම මේ මට කියන් डෝන दे තමයි දැ ගිය ज පराාජයට प्र්‍රධාන හේතුවක් තමයි सिलीन्දරේ අපි සිलीन्දරේ ගැන මේ වෙලා කියන්න ඕना මේ सलीදරයට चांदදුන් අපි एकත් ජාතික පක්ෂිකන්ට මං ආराධනාකවා අද एकसත් जाාතික पक्षේ बेරගන්නත් ඒවනතන් තමන්ගේ आත්මගौर बेර ගන්නත් මගජන බලවේගත්ත එකතුවනිෙ කො ඒ සිලිින්දරයට දීපු චන්ද ටිකාත් සමග ජන බලවේ දුන්න චදටිකත් ගත්තම දෙහිවලප අනිවාරීම දිනු. එනිසා පැහැදිලිවම අප ආරධනකනෝ දෙහිවලත රන්න මේ කොළඹ ලංකාවෙම මුො අද එක්සත් ජාතික පක්ෂිකයන්ට යන්නද නක්නෑ. අද එක්සත් ජාතික පක්ෂයක් පක්ෂය උකස් කරලා ඉවරයි. ඉතින් මේ සිලින්න්දරේකට සිලින්දරේ බලන්න අද අපේක්ෂකව හිටපපු පල්ලිමේතු මන්ත්‍රියෝරෝන්ටත් අපේක්ෂකත්තය දීලන. සීට හැටකට වැඩි පේෂකත්තය දලතින්නේ පහොට්ට ඇතරම මේ ලිින්දර කියන්නේ පොහොට්ටුවට තවත් විකල්පයක් එමන තම් පොහොට්ටුවේම අනුපා්තික හැට තමයි සිලින්දර තින්නේ ඒක ඇතුළට රංගපුූ එක්සත් ජාතික පක්ෂයටත් කනගාටෙන් හරි ඇනුනා මේ කරේ එක්සත් ජාතික පක්ෂ පවාදී මගේෙන සපි පාක්ෂිකයන්ගේ හිලනවා. එක්සත් ජාතික පක්ෂය බේරගන්නත් තමුන්නාන්සෙලට පුළුවන්වෙන්නේ සමගජන බලේ ගත්ත එක් එකතුනොත් විතරයික පහැදිල කිය රනිල් මහත්්‍යයාගැන අප දන්නවනේ ොද රනිල් මහත්්‍යයා තැන් දෙදා ශවිස්සෙත් පැරදුුණම් මොකදකිව මම අංගෙනවා කියලා සදධනතු හිටියා හොද එතුමාගේ ක්‍රමවේද තමයි කල්මැරීම කල්මැරීම තමයි තුමා කරන්නේ සහයක්කතරන්ඳල ජාතිකල ස්තුව රොපාඩුවද හොම තිෙලා එතුමා එක ආවා දැ එතුමා පැහදිලියීමම ජේසපාලින් වත්්‍යනොන පක්ෂණයකත්තය අපි තුවර වන් විජවදනමඇතුමා ාරි කාඩාරි ද කියකලා ඒම දීලනෑ. එනිසා තමයි ඇත්තරමද යුවන් පි ගස්සර ල න්න. එතුමා බලන්නම තවකාලයක් ඉන්න අනිත් පැත්තිෙන් තමයි එතුමාට මේ මැතිවරණ දවශදාවදන්නේ බලය ගැනීමක් ගැනනීමේ සජිත්‍රය දහසම මඇත්තුමහම පරදධන. සජිත ප්‍රේමදාසම ඇත්තුමා ජනාධිපති වන්නේ දී පරාජය කරන්න ලොකුම කටයුත්ත ලොකුම දායකත්යේ දුන්නේ තනිල්ලි ක්‍රමසික මතයිද ේතුමාගේ අරමන තියෙනවා සජිත් ප්‍රේමදාසම ඇත්තුමාට මේ මහමතිවරණ දීත් පරාජයක් ලබාදෙන ම හිතනවා විශේෂමක්සත් ජති පක්ෂවර සිලින් රට දුන්න චන්ද දුන්නයටට මේ තත්තේ තේරුම් ගීල තිෙනවා නිසාපි දන්න දැන් ග්‍රාමියය වර්ශයෙන් ප්‍රාදේශ වසයෙන් रයට දුන්න, एकसा जातिका पिय क්‍රमाख්‍රमींग सय जाने बवञत থেকে है එකवितीन කියला